මට හිතෙනවා මේ වගේ මේ සිද්ධාවලක් මේව කරනකොට අපි අර හරියට කිසි සිද්ධාවල වගේ අපේ ඊට පස්සේ දිවන පරම්පරාව හිතන්නේ මේක තමයි කියලා වෙන්න පුළුවන් මේ ආදරය කියන්නේ. මම තමයි ආදරය කරනවා කියලා ඒක රයතරන් උත්තරීතර ආදරයකට මේ වෙන්නේ විවෘති කරන සාර්ථජනක දේවල් සිද්ධුවේ රූපරාමයට ගැත කරගන්න. වෛද්‍යවරුන්ටවත් කරන්න බැරි සේවයක් මේ කලාවෙන් කරනවා. හැම දෙයක්ම මම මේ ගොනු කරන ඉතාම ඉක්මනින් ඉවර කරනවා. මට මේ අවස්ථාව ලබා දෙන්නට ගොඩාක් ස්තුතියි. නමුත් මේ කලාවෙන් විනාශ වෙන්න යන පැත්ත ගැන මෙතුමන්ලගේ අවධානය යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නාලිකාවට දිගු ගමනක් යන මේ වගේ මේ උතුම් සත්කාරයෙන් කරන මොකද අපේ දේශපාලනඥයන්වත් කරන්න බැරි සේවයක් මේ නාලිකාවෙන් කරනවා. සභාපතිතුමා ඇතුළු තිරේ සිද්ධන පිටපත් සියලුම දෙනාටම කිරාත් කාර්යයක් මේ බොහොම ස්තුතියි. ඔයා හරිම වටිනා දේවල් කිව්වා. අපිට පුළුවන් උත්සාහය කරනවා. මොකද අපිත් කැමති සමාජයේ අපේ අරමුණ සමාජයේ යහපත් කරන්න තමයි කලාව සාහිත්‍ය රසවින්දනය තුලින්. අපේ කලාවේ පිනට උපන් අපේ රත්තරන් පුත්තුරියක් තමයි මේ ඉන්නේ. ඔබතුමා මෙතන දිහාගෙන අපි කියනවා නෙමෙයි මේ අමුතුවෙන් අටුවාඩේ එක සම්පාදනය කරනවා නෙමෙයි මේ. මොකද දැන් මම කල්පනා කළේ මල්ලි දැන් එතුමිය ඈත රටක ඉන්නේ. එතුමියට සමීප කෙනෙක් අපේ අසලාසික් හිටියා ඇති. නමුත් ඒගොල්ලන්ට අපි දිහා බලලා මිනුම් දණ්ඩක් ඒගොල්ලෝ ළඟ තියෙනවා. අපේ හැම රසිකයෙක් ළඟ මිනුම් දණ්ඩක් තියෙනවා. අපි කවුද කියන එක. ඒකින්ද අපි ඇත්ත කරනවද බොරු කරනවද අපි මවාපාන ජීවිතයක්ද යථාර්ථයක්ද කොහොමද කියන එක අද බොරු කරන්න බෑ. මොකද මාධ්‍ය හරහා හුඟක් දෙනෙක් අපිව යම්කිසි කෝවකට දාලා තියෙනවා නේ. ඒ කෝවෙන් ගත්ත ඉතාමත්ම රත්තරන් මේ මොකක්ද කියන්නේ නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. ඒතෙන්ද අපිට මතක් වෙනවා පොඩ්ඩක් වර්ණකුල එතන අපේ අතනින් කාලේ වේ වුණ අපේ රත්තරන් මේ කවුද අපේ ජුඩ් අයියා. ඔව් මේ ජුඩ් අයියා එත් එක්කම අපේ ගිරා අයියා ගිරා ප්‍රියන්ත ඔය අපි හතර දෙනා ඔය ගිරා හතර දෙනා කාලේ ඉඳලා එහෙමනේ කියන්නේ රොඩ්ඩා ගිරා ප්‍රියා ජුඩ් කියලා කියන ඔය මොකක් හරි ඔය ඒ හතර තමයි. නමුත් දැන් තුන් දෙනා ඉන්නේ. ඔව් ඒ වුණත් ඉතින් අපි ජූඩ්ව කවදාවත් අමතක කරන්නේ නැහැ. නෑ පැහැදිලිවම. ඔව්. ඉතින් හතර දෙනාම සූර්ය වගේ ඉතාමත්ම සූර කාලයක් ගත කරා කලින් නේද? ඉතාමත්ම රසබරතරතර ගොන්නක් තියෙනවා. අපිට මීට කලින් අපේ නදුන් සේවනත් එක්ක සම්බන්ධ වුණා අපේ ගිරාය ඇවිල්ලා කිව්ව මේ හරි අමුතු කතාවක්. ඒ තමයි සම්පත් මල්ලි මේ මම හිතන්නේ මගේ ජීවිතේට ආයේ සිකුරු හතේ වගේ නිර්මාණයක් නම් මට කරන්න පුළුවන් වෙයි කියලා. මගේ තියෙන මුළු මොකක්ද කියන්නේ දැන් සාරයම ඒකට දිය කරලා දැම්මා කියලා කිව්වා. ඒ නිසා සිකුරු හතේ වගේ නිර්මාණයක් ආය කරන්න බැරි වෙයි කියලා එයා කිව්වා එහෙම. හැබැයි මේ සුවද පොකාව ලැබුවාම දෙවනි වෙන්නේ නැහැ වගේ. දෙවනි වෙන්නේ නැහැ. දැන් ගිරාට කාලයක් තිස්සේ ඔය ඔළුවේ තිබිච්ච කැකෑරි කැකෑරි තිබිච්ච අදහසනේ සිකුරු හත හැටියට එළියට පැන්නේ. එතකොට දෙවන්නක් කරන්න ඒ වෙනකොට එයාගේ හිතේ නොතිබුණා වෙන්න පුළුවන්. ඒ නිසා මේ කරන පළවෙනි වෙඩේ මේක අන්තිම වැඩේ වෙන්නත් පුළුවන් කියලා එහෙම හිතවිල්ලක ගිරා මේ පළවෙනි එකට මුළු සාරයම එයාගේ එයා දාන එක. ඔව්. ඒ වගේම අයකට සම්බන්ධ වෙච්ච අපිටත් මේක අලුත් අත්දැකීමක්. ගිරාගේ පළවෙනි චිත්‍රපටිය ගිරා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට එළි දකිනවා. එතකොට අපේ තිබෙන දේවලුත් එයා හරි ලස්සනට උරා ගත්තා. ඉතින් ඒ නිසා ඒක සැබවින්ම සාර්ථක නිර්මාණයක්. ඉතින් ඒක ගිරා කියපු කතාවේ මේ වැරද්දකුත් නැහැ. නෑ නෑ කොහෙද වරදින්නේ. තවද අපිට ඇමතුමක් තිබෙනවා ආයිබනවට. ආයිබන ආයිබන හයිබෝන් නයිබෝන් රයිස් කතාව තමයි දැන් මේ කියන්න බලාගෙන ඉන්නේ. කොහෙද දැන් ඉන්නේ? අනේ දැන් ඔය මම අපේ කතාව මම හිතන්නේ 2010 11 වගේ උනේ නේ. 2011 11 ඔන්න බලන්න. එතකොට හරි හරි ජය වේවා. බොහොම ස්තුතියි.
ඔය කතාව දැන් කියමු එහෙනම්. බලන්න ජීවිතේ කවදා හරි දවසක ඔයිද රයිස් කල්පිනු? නැහැ. මේ මම අපි ගියේ ළමා වැඩසටහන් වගේ එකට දින ගණනාවක් අනුරාධපුරේ හෝටල් එක නතර වෙලා හිටියා. මම ජූඩ් ප්‍රියන්ත ගිරා හිටියේ නැහැ වගේ මොකක් හරි හේතුවක් ඉන්න ආනන්ද ගාමිණී අම්බලංගොඩ කැලුම් මල්ලි රත්නශීල පෙර කුමාර කළු කුමාරයා ඔක්කොම ඉඳලා මට හදිස්සියේ මගේ නෝනා ඒ වෙලකට ශල්‍ය කර්මයක් කරලා තිබුණා. එකපාරටම රෑ කෝල්ලයක් ආවා අධික උණ තුවාලෙත් තාම අලුත් මේ ඉක්මනට එන්න අපි හෙට ඩොක්ටර්ට පෙන්වන්න යන කියලා. ඉතින් එතකොට මට ඉන්න බෑ. මම කරපු දේ සියලු දේ බාර දීලා ප්‍රියන්ත ඇතුලේ අපේ ඔක්කොම පිරිසට ජූට්ටත් බාර දීලා ඒගොල්ලෝ ගුණගෙන ඉතින් බය වෙන්න දෙයක් නෑ නෑ. ඔව් ඒ වැඩේ හරියටම වෙනවා. ඉතින් පස්සේ කට්ටියම මේ වාහනයක් තිබුණා. ඒකේ ඇවිල්ලා මාව අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකේ නවත්තලා බැලුවා. දැන් හලාවත පුත්තල මහරජා ජයලපැත්තේ යන බස් එකක් තිබුණා. ඒ බස් එකේ කවුද බැලුවා. ඉතින් කීප දෙනෙක් මේ ඉන්නවා. මෙන්න මේ මේ රොඩ්නේ ඔගොල්ලෝ බස් එකේ යන්නේ මේ ගිහිල්ලා ජායලින් බස්සන්න. හරි 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 කියලා ඉඳලා කොහොම හරි අරගොල්ලෝ ටිකක් කරලාගේ හරි ඔය අයලා යන්න අයලා යන්න හරි එයාම අපි බලා ගන්නම් කිව්වා. ඇත්තටම ඒ වෙලාව වෙන අත්අඩංගුවට පත් වුණා. ඐ තින්ක් ඔය මල්ලි තව තුන් හතර දිනෙම හිටියා. දැන් මට හෙලවෙන්න දෙන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ ළඟම මාව තියාගෙන ඉන්නවා. තියාගෙන ඉඳලා ඉතින් තව වෙලා තියෙනවා බස් එක පිටත් වෙන්න ටිකක් වෙලා යනකොට අර ඔය මල්ලිකෝ මේ එයා හරි මගේ සීට් එකේ මාළඟ වාඩි වෙලා තා මේ අයියේ මේ මොනවාරි කාලයක් නේද? ඔව කන්නත් බෑ කාලය නෑ නේ නේ අපි රයිස් එකක් අමු රයිස් එකක් අමු කියලා ඉස්සරහා කඩේකට ගියා. ඉතින් රෑ කඩවල වල ෆ්‍රයිඩ් රයිස් අරම රයිස් නේ බත් නෙමෙයි. එහෙම නේද මුළු ලංකාවේම එහෙමනේ කාලා පොඩි දෙයක් අහන්නද? මේ රයිස් වලට සිංහලෙන් කියන්නේ මොකක්ද? ඒක තමයි ඒ සිංහල නේද අනිත් පැත්ත මං ඇහුවේ. මේ මේ බත් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? බත් වල සිංහලෙන් කියන්නේ. ඕ රයිස් තමයි රයිස් කියන්නේ සිංහලෙන්. බත් කියපුවාම ඒක වෙනම එකක්. ඒ වෙන කාරයි රයිස් එකම ගෝයිදින් ගියා ගිහිල්ලා බලනකොට ඉතින් ඒගොල්ලන්ට මේ කඩවල ඔක්කොම අඳුර නිසා හොඳට සලකනවා. කඩේ තියෙන ඔක්කොම දේවල් මේසට ගේනවා එලාට ගෙනල්ලා. ඉතින් ඔන්න කෑවා. ඉතින් මමත් පොඩ්ඩක් බෙදාගෙන කෑවා. ඉතින් කාලා හරි දැන් බස් එක පිටත් වුණා. පිටත් වෙලා ආයේ ඇවිල්ලා මම දැන් රව රාජාංගනේ හරි පුත්තලම හරි ඔය හරි ඉතින් ඒගොල්ලන් රෑ කඩ තියෙනවනේ අරන බස් නවත්තන තැන්. එතනදී ඉතින් සෙනගත් මේ ඒගොල්ලන්ගේ පුංචි විරාමයක් ගන්නවනේ. නිදහස් වෙලා විවේක වෙලා කනබුණ දෙයක් කාලා ආයෙ තමයි බස් එකට නැගින්නේ. මේ බස් හරි අයියේ යා මම කොයි රයිස් එකක් කන්නේ රයිස් එකක් කන්නේ මම කො රයිස් ඔව් රයිස් එකක් කමු කියලා ආයේ කඩේට ඒ කඩේට ගියා. ඉතින් වෙනම කාමරයකට ඒ රියදුරු ගෝලෙ ඔක්කොම යනවනේ. ගියාම ඉතින් ඒගොල්ලන්ට අර වගේම ඉතින් සැලකිලි. පස්සේ මමත් ඉඳගත්තා. ඉඳගත්තා ඉතින් රයිස් කනවා. ඉතින් මට ගන්න බෑ දැන් මේක රයිස් එක. මං කෝ ඇති කියලා. ඔය විදිහට කොහම හරි ජායලට එනකන් රයිස් වට තුනක් විතර යන්න ඇති. හැබැයි ඉතින් මාව ළඟම තියාගෙන පරිස්සමෙන් සීට් එකක් වෙන් කරලා ඒකේ එයයි මායි ඒ මල්ලේ කතා කරගෙන ජායට එනකම් හරීම අකුරටම ඒ රාජකාරිය කරා. හොඳයි. දොමින්ද ඉතින් ඔබටත් ඔබේ අනිත් සගයින්ටත් බොහොම ස්තුතියි මේ දොමින්ද මල්ලිට. ඔව් අනේ බොහොම ස්තුතියි. ආයෙ කතා කරන්න. අපේ නම්බරේ ගන්න පුළුවන් මේ. කතා කරලා ගන්න පුළුවන්. හොඳයි. ඔය මේ කියන කතා තියෙනවා. දැන් අර මං කිව්වා වගේ අර කලින් නිතර නිතර මතක් කරන මේ කතා වෑන් කතා රයිස් කතා ඒත් මේ භූත කතා ඔය ගොඩක් ඒවා තියෙනවා. මේ වෑන් එකේ බ්‍රේක් එහෙම තමයි හොඳට තියෙනව නේද? මොකද වෙලා නැහැ. නෑ නෑ නැති. ඒත් ඔය බේස් ලයින් රෝඩ් එකේ. ඒක මොකද බේස් ලයින් රෝඩ් එකේ ඔච්චර ඕනේ. ඒක බේස් නේ. බේස් ලයින් එක. ඕක තමයි යන්නේ. ඔය මට අපේ ජායලපත්‍රේ යන්න තියෙන පහසු මාර්ගය. හැබැයි ඉතින් ට්‍රැෆික් හැන්දෑවට ඕන්න දැන් මං වෑන් එකේ බොරැල්ල පැත්තේ ඉඳලා එනවා. එන ගමන් අතන දෙමට ගොඩ අර අයි වැඩි ඉස්තර කියන කලින් හෝම පොඩ්ඩක් ඉන්න තුවාන් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධලා ඉතාලිය වලින්. අයිබන් තුවාන් අයිබන් 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 තුවාන් ඔව් ඉති ඔව් මට මේ රොඩ්නේට ගොඩක් කතා කරන්න පුළුවන් නේද? පුළුවන් පුළුවන් නේ. ඔව් රොඩ්නේ යා. ඔව් හරිම සන්තෝෂයි ඔබතුමා දැකීම දේවල් තුමා මේ ඉරේ දැක්කා. ඔව් මේ නමුත් ඉතින් කතා කරන අමාරුතාවය තිබුණා. ඉති ඔව් තුවාන් ඔව් බින්දුවයි හතේවා තුනයි හතලිස් හතරයි අසූවයි හැට අසූවයි හැට හැට තුවන් ඉතාලිය මොන නගරේද ඉන්නේ ඉතාලියේ?
අනේ මට රෝම් වලට එන්න බැරි වුණා මං ආවා ඉතින් අනිත් නගර කීපයකට මාව රෝම් වලට එන්න බැරි වුණා තාම අපි බලමු නැත්නම් කන් දිහාට එන්න හරි හරි බලමු බලමු ඉතින් සන්තෝෂයි කතා කළාට පස්සේ නම් පොඩි පොරෝගේ හොඳ යහපත් ජීවිත කාලයක් ගත වෙන්න කියලා හරි සන්තෝෂයි තුවා හරි ජයවා හරි සුබදාසක් සුබදාසතුන් බොහොමස්තුති අපිට කතා කරාට 2294 112 512 687 කියන දුර කතර අංක ඔසේ ඉතාමත්ම පොඩි කාලයක් තව දුරටත් කතා කරන්න හැකියාව තියෙනවා කාලෙකට වෙන ඉක්මන වෙන උරුම මේක තමයි මේ මේ වගේ මේ වැඩසටහනක තමයි කාලය යනවා කියලා හොයන්න බැරි නෑ එහෙමත් නෙමෙයි එහෙමත් නෙමෙයි නෑ අපි දැන් ඇහෙන කතාත් කරා නෑ මං කියන්නේ ඒකින් තමත් නෙමෙයි මේ වැඩසටහනක් කරලා කාලෙකට වෙන හොයන්න පුළුවන් කියන්නකෝ ඔයා වගේ කෙනෙක් අම හොයන්න බෑ ඒකයි වෙලා තියෙන්නේ බොහොමස්තුති අපි කලින් කතාවට ආයෙත් දැන් පොඩ බේස්ලයින් රෝඩ් එකේ යනවා බේස්ලයින් රෝඩ් එකේ යනවා දැන් වෑන් එකේ යන ගමන් අර දෙමටකොට රේල්වේ ලයින් එකට උඩින් දාපු මගී පාලම තියෙනවානේ අර මොකක්ද ඒකට කියන්නේ ඕවර්හෙඩ් බ්‍රිජ් නේ ඕකේ ඉතින් එනවා දැන් මම දැක්ක ඈත තියාම වාහන පේලියක් දැන් දිගටම තියෙනවා ට්‍රැෆික් එකේ මමත් කොහොම හරි දැන් කන්දන්නේ ටික 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 නැගගෙන යනවා දැන් එක තැනක නතර වුණා දැන් හරියටම කන්දේ නතර වෙලා ඉන්න මේ පැත්තේ තව ලයින් දෙකක් විතර වාහන යනවා ලොකු කන්ටේනර් එකක් තියෙනවා ඒක තමයි මට පේන්නේ මේ පැත්ත බලපුවම වම් පැත්ත වල මම ටිකක් වෙලා යනවා මට තේරෙනවා මගේ වාහනේ පස්සට යනවා වෑන් එක පස්සට ඔව් වෑන් එක පස්සට යනවා දෙයි හාමුදුරෙන් දැන් මම බැලුවා මං බ්‍රේක් එක පුළුවන් තරම් හයියෙන් තද කළා ඒත් යනවා හෑන්ඩ් බ්‍රේක් එකත් ඇද්ද ඒත් යනවා ඊට පස්සේ මං මේ සීට් එකේ මෙහෙම නැගිටලා පුළුවන් තරම් හයියෙන් ඒත් බ්‍රේක් එක පෑවා ඒත් යනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මම හිතාගත්ත දැන් පිටිපස්සට ගිහලා ඩාං ගාලා වදි පිටිපස්සට වාහන ගත්තා මම පිටිපස්සට වාහන තියෙනවා ඩාං ගාලා වදි කරන්න දෙයක් නැහැ ඉතින් මොනවා කරන්නද කියලා ඉන්න එහෙම වදින්නෙත් නැහැ වදින්නෙත් නැහැ දැන් මම බැලුවා මොකද්ද මේ වෙන්නේ කියලා මේ පැත්ත බලනකොට අන්න බලන්න දෘශ්‍ය මායාව අර කන්ටේනර් එක විශාලයිනේ ඒක හිමින් ඉස්සරහට ඇදෙනවා ඒක ඉස්සරහට ඇදෙනවා මට පේන්නේ මගේ වාහනේ පස්සට යනවා කියලා අපි ඕක විශේෂයෙන් රේල්වේ ලයින් වල දැන් කෝච්චිය යනකොට හොඳටම පේනවා දැන් අපි නවත්තගෙන ඉන්නවනේ අනිත් එක අනිත් කෝච්චිය යනකොට අපිට හිතෙන්නේ අපේ කෝච්චිය යනවා කියලා නමුත් මේක මේ දෘශ්‍ය මායාව කියන එක අරගත් ලොකු වාහනයක් මගේ වාහනේ පොඩි ඒ වෙලාවේ මම අසරණ වුණා කියන්නේ මම දැන් හිතාගත්ත වාහනේ වදිනවා පිටිපස්ස දැන් පොඩි වෙනවා ඒ මනුස්සය ඇවිල්ලා මට බනිනවා මෙතන විකාරයක් වෙනවා පොලිසිය යන්න වෙනවා නමුත් එහෙම දෙයක් වුණේ නැහැ දෘශ්‍ය මායාව දෘෂ්ටි මායාව ඒක තමයි හොඳම වචනේ කියන කතා කරන්නේ දැන් දැන් ওই විදිහ රසබර තොරතුරු තව ගොඩක් තිබ්‍රව වට කියන්න නමුත් අනේ සමා වෙන්න අපිට කාල වේලාව හරස් වෙලා තිබෙනවා එහෙනම් මේ විශේෂාංගයත් හමාර කරලා අපිට සමුගෙන යන්න තමයි දැන් කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ සම්පත්මාලි බොහොම සතුටුයි මම මේ කලාතුරකින් ආපු වැඩසටහන මම පෞගේ කාලේ channel සම ගියේ නෑ අපි වචනවත් දයි එනවා ඔව් නෑ මම කලිනුත් අපේ බුද්ධි ගරමු කැල්ලත් එක්ක කරානේ ඉතින් මට ඒකේ ආසාව ඇති වුණා අනිත් එක අපි මේකේ අර විදේශ රටවල් ගණනාවක මේ එකම මොහොතක සම්බන්ධ වෙනවා ඉතින් ඒක ලොකු වාසනාවක් මට දැන් අර නිරංජලියක් ඊශ්‍රායලෙන් ඉඳන් කතා කළා කියන්නේ මට විශාල සතුටක් ඒක අපේ ගමටම සතුටක් අපේ ගෙදර අයටත් සතුටක් ඉතින් එහෙම ඈත ඉන්න අයව ලං කරලා දෙන්නේ මේ කලඹ ටෙලිවිෂන් වලින් ඒ නිසා බේවෙන ස්තුතියි ඕගොල්ලෝ හරවත් යමක් අහනවා අපෙන් යමක් ගන්න උත්සාහ කරනවා ඒක වටිනවා නැත්නම් නිකන් පල්ලැහැලි උපදූප කතා කරලා බොරුවට hina වෙලා යන එකේ තේරුමන්නේ මේ ගත කරන ගුවන් කාලය මට ප්‍රයෝජනවත් වෙන්නත් ඕනේ ඕගොල්ලන් ආයතනයේ ප්‍රයෝජනවත් වෙන්නත් ඕනේ ප්‍රේක්ෂකයන්ට ප්‍රයෝජනවත් වෙන්න ඕනේ මම හිතනවා මේක එහෙම වුණා කියලා ඒක නිසා සතුටුයි සතුටු කාරණයක් කියන්නද ඔව් මම අපේ පාසලේ යන අවදීදී මම මීට කලිනුත් අයියට ඔය කතාව කියලා තියෙනවා ඔව් පාසලේ අපේ උත්සවයකට අයියා ප්‍රධාන අමුත්ත විදියට ආවා ඔය කියන්නේ කුලිය පිටියේ නුවර ස්වර්ණජෝතියට ආවා ඒකල්ලා තව ලස්සනම කතාව තමයි මේ ඒ උත්සවෙත් නිවේදන කටයුතු කරන්න මට වාසනාව හම්බුණා ඊට පස්සේ අද දවෙනකොට දැන් අපි කලම්බලි ශිල්පී කතා කරන දෙකක් තියෙනවා. ඒක තමයි ස්වර්ණ ජෝති කියන්නේ බඩල් නෑ. කිරිබත් කුඹුර කිරිබත් කුඹුර. ඕ මට මතකයි ලස්සන කලා උරලක් කරා. ඔව්. ඉතින් ඒ වසනවත් මට උදා වෙලා තිබෙනවා කොහොම හරි අද දවස වෙනකොට මේ කටයුත්තත් කරන්නට. ඔය වගේ රසබර කරුණු කාරණා ගොඩක් තිබෙනවා අද කතා කරන්න. නමුත් කාල වේලාව හරස් වෙන නිසා වෙන අපිට ඉස්සරහට ඒ කරුණු කාරණා කතා කරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. නමුත් අපි ආදරය කරනවා අපි ගෞරව කරනවා. බොහෝ දෙනෙක් දන්නවා ඔබ වේදිකාවේ ටෙලිනාට්‍ය තුළ ඒ සිනමාව තුළ බොහෝ කටයුතු කරනවා කියන කාරණා. නමුත් මේ වගේ තාමත් රසබර තොරතුරු මේ රූපගත කිරීම අතරතුරේදී ඒත් එක්කම මේ අනිකුත් කටයුතු අතරතුරේදී වෙන වේදිකාව පිටපස්සේ වෙන කටයුතු දන්නේ නැහැ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඒ කරුණු කාරණා කතා කරන්න මේ
කාල වේලාව යොදාගත්තේ. රොණේ අද ආවට ගොඩක් පිං, ගොඩක් ස්තුතියි. ඕගලන්ටත් ගොඩාක් ස්තුතියි, බොහොම ස්තුතියි. අලිත් දවසක හමුවෙමු අපේ ආදරණීය රසික ජනතාවත් එක්ක මේ කලම්බු ටෙලිවිෂන් තුලින්. හොඳයි. හොඳයි. එහෙනම් අපි මේ විශේෂාංගයත් මේ විදිහට හමාර කරනවා. ඔබතුමන්ට බෙහෙවින් ස්තුති, ගෞරවයෙන් සමුදින් අපි අයියේ. හරි සම්බන්ධයි. ශ්‍රී ලාංකික කලාකෙතර ඉතාමත් මරක්කරන සම්පතක් මේවන් කලාකරුවන්. එදින අපි සමුගන්නම් මේ විශේෂාංගයෙන් යලිත් හමුවන බලාපොරොත්තු ඇතිව හෙට දිනේදී. සුබ දවසක්.